කුඩා කල පටන් අනුන්ට ගිනිගෙඩි දීම විනෝදාංශය කරගත් මාගේ මීළඟ හූස්පීකින් ක්‍රියාදාමය. හැලෝ කියන්න. හැලෝ ආච්චි. කවුද? ආච්චි අදමගේ බර්ත්ඩේ එක. පුතා කවුද? මමගේ බර්ත්ඩේ එක අද අමතක වුණාද? අමතක වුණානේ පුතා කවුද? අද අපේ ගෙදර පාටි. පුතා කොහා කලනියද? ආච්චි හැපි බර්ත්ඩේ කිව්ව නෑනි බබාට. හැපි බර්ත්ඩේ. තැන්කූ. අම්මර දෙන්නකෝ පුතේ. අම්මා ගියා මගේ බර්ත්ඩේ පාටියට ඇඳුමක් ගන්න. අල්ලපු ගෙදර අංකල් එක. තාත්තගේ නම සුසන්දද? කුසුන්ද අම්මා? ඔව් අම්මා. හරි හරි හරි. අයියකෝ. අයියා පපු අමාරුවක් හද ඉස්පිටාල්. අයියගේ දිහට බග 17 නේද? ඔව් අයියා ඉලිම්ම පෙරෙයි කියලා තමයි ඉතින් අම්මලා හිතාගෙන ඉන්නේ. ඇත්තද? දැන් පාටිය කවුද එන්නේ? පාටිය ඔයගොල්ලෝත් කියන්නේ නැතුවන් බේ. නන්දලටත් කියන්නේ නැතුවා. අයියේ. නන්දත් එක පොඩි මල්ලියක් ගියා. ඇත්තද? ඔව් දවසක් අම්මි අංක කෙනෙක් එක්ක කතා කර ඉන්නවා. නැන්දි දැකලා ඒක මී අපි තාත්තිට කීලා. තාත්තිගෙන් අම්බුණා අම්මට හොඳවයි. වෙන්නද අම්මද? ගාගත්ත දෙන්නත් එක්ක අපි බලන් ඉතියි. නැන් දරයිද නැන්දත් එක්ක? අම්මි කිව්වා ඕකිට කියන්නේ නැහැ කිව්වා අපි පාටි. දැන් තාතකෝ? තාත පාටියට මේ වගේ එන්න ගිහිල්ලා. ළමයින්ට මොන්න ගේන්න ගිහිල්ලා. ස්කූල් ටින්ස් ගේන්න ගිහිල්ලා. මේ ආටි. අයියා මේ අද මේ සල්ලි වගේක් තියෙනවා. එදෙන ඒ සල්ලි මේ අරගෙන කොලකම් කළා. මම කියන අම්මල. අම්මා කකුලට ගැව්වා කන පැනෙන්න. ඒ සල්ලියට මොකද්ද කරලා තියෙන්නේ? සල්ලි වලින් මේවා දාලා. මොනවද? සීට්ුවක් දාලා. සල්ලි කීයද? පියල් ලොකු සල්ලි ගාන ලොකු ගාන. කීයද? පියල් 10ක්. පියල් 10ක් අරගෙන ඊට පස්සේ සීට්ුවක් දාලා රුපියල් 2ක සීට්ුවකට ගිහිල්ලා. සීට්ුව උද දාලා මේ නොම්බලේ හම්බෙලා තියෙන 12. ඒකනේ අයියා නෝටි නෝටි හොන්දරම නෝටි. ආච්චි පව් බැත් එකක් ගන්න ඕනි කියලා තමයි අයියා සීට්ුව දැම්මේ. දැන් ඉතින් බැත් එක ගන්න වෙන්නේ ඊළඟ අවුරුද්දේ. මේ ආච්චි ගෙදර කවුද ඉන්නේ තව? ඉන්නේ ඔක්කොම ලෝණියක් අර ආච්චි ඔක්කොම ඉන්නේ. දැන් ඩෝණියක් අතේම කොහොමද කතාද බැන්නද? ළමයි ඉන්නවද? ඔල්ල හොඳනම් බැරිලා නෙන්නේ නේද? මමද? ඔව් ඔව්. එහෙම තමයි. එහෙනම් තියන්න පුතේ. මේ ආච්චි ආච්චි මේ බද්දක් කියන්න. අම්මට කියන්න එපා. හා හා හරි හරි. මේ කියන්න. ආච්චි ආච්චි අපේ අම්මි තලයිද? නෑ. මං හිතුවා තලයි කියලා. ඒ මොකටද? ආච්චි මොකුත් කිව්වේ නැද්ද අපේ අම්මි ගැන කොහෙවත්? නෑ නෑ. හා. අයියේ අයියේ ඉවසිලාද? ඒව කතාවක් මොකක්ද අලන්ති වෙලා? මොකන්ද? ආච්චි මොකද්ද කියලා තියෙනවා අම්මා ගැන? කායකද? ආච්චි කිව්වද කියනවා කායකරි? කායක මොකක් කිව්වේ නැහැ. කවුද කිව්වේ කියලා? නැන්දගේ කටින් තමයි කියවලා තියෙන්නේ. මොකද්ද? නැන්ද තමයි දන්නේ. නැන්ද අම්මට කිව්වද? නැන්දයි අම්මයි රන්දු වුණානි. ඒ රන්දු වෙනකොට කිව්වා ආච්චි මේ එක කේව ගිනවා කියලා. මං පස්සේ අරගෙන අම්මගෙන් අහන්නද? මං කිව්වවක් කියන්න එපා. තාත්තා දන්නද ඉස්සරේ? තාත්තා මොකුත් දන්නේ නැහැ. හැබැයි අල්ලපුකද අංකල් නම් මොනවද දන්නව. එහෙනම් මම කොහොමද කහන්නේ අම්මගෙ? ආච්චි මොකුත් කියලා නැද්ද අපි අම්මි ගැන? නැන්දලා අපි තරහේලා නේ අපි හෙන්නේ නැහැ. තා කිව්වා ආච්චිලා රමේ හුදු හුදු මොකුදර හුදු තාතියක් කි? අපර වුණා. දැදේ කිබුල් හුදු උඹ පිටරට පතවනවා කිව්වා ඔලේ. අපි අව් කාලෙ වැදලු. ඒකිට පිස්සු වෙන්නේ නැති. නව්ව තල්ලි පොලියෙත් දෙනවලු මේ පොඩක් වෙනවද කියලා ඌව කළා. ආසද කිව්වේ? අපි අම්මිත් එක්ක කිව්වා. ඒකිට පිස්සු දෙකේ නෑන්දල්ද? ඔව් එහෙම නන්ද කිව්වේ. එනම් දැන් වලට නඩු කියනවා කිව්වද? නඩු වලට ඉඳන් කියනවා කුවා. අද ගියල එන්නේ නැහැ කිව්වද? අම්මෝ ලොකු දෙයක් වෙන්නේ නැති එක. අනේ කියන්නේ. අපි ආවේ ඉතර කාලේ. අම්මා මයේ ඉන්නේ ඉ කියලා. ඇත්තද? අයියේ. ආවටි තේ හදන්නත් වෙනවා කුවා. එන්නේ නැහැ. අපේ ගෑන්නේ නැහැ කිව්වද? අකු ගෙදරට එහෙම. එනවා කෝ එනවා කෝ ඒවට එනවා කුවා. මොකටද ඒවට එන්නේ එහෙනම්? ඒවට එන්නේ එහෙන් කාලේ බීලා යන්න පුළුවන් නේ. හා ඒකයි නේද? දැන් සිරස් මාමා මොකද කිව්වේ? සිරස් මාමා උඩ බලන් හිටියා. අපි වයින්නක. ඒ වගේ ලාවත පිදිමි අල්මා. අතරරයි ආච්චි. නෑ නෑනේ. පුතේ මං පස්සේ ගන්නම්කෝ ඈ. ආච්චි පොඩක් ඉන්න ආච්චි වගේ නම් මොකද්ද? සුසිල නන්දා. සුසිල ආච්චිද? ආ කරුණ ආච්චි නෙමෙයිද මේ? නෑ නෑ. ආ ආච්චි රෝල් නම්බර් එකක් ආච්චි. ආ වැරදි මාත්. ආච්චි තරහ වෙන්නේ නැද්ද තව බද්දක් කියන්න? මොකද්ද? අපි ඉරුවෙප්පෙම් එකේ උත් පීකින් අන්තේ.